පිංගතුනි රහත් උනත් ඒ රහත් වෙච්ච ගමන් විපාක දෙන කර්ම තියෙනවා. ඒ වගේ ඔබ අහලා ඇති කැලණි තිස්ස මහ රහතන් වහන්සේ ගැන ඉතිහාසය අපේ රටේ. එදා උන්වහන්සේට නොකල වරදකට එදා මේ කැලණියේ රජකම් කරපු මේ කැලණි තිස්ස රජුරෝ එදා තමන්ගේ දේවියත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ඇතිවෙච්ච සැකය මත මේක කුමන්ත්‍රණයක්. හැබැයි මේක සැක කරේ මේ මහරහතන් වහන්සේගේ අත්අකුරු වල හැඩයෙන්ම තමයි පෙම්පතක් ලියලා ශාමීන් වහන්සේ නමක් හැටියට සිවුරක් පොරවලා කෙනෙක්ව මාලිගාවට එව්වා. මේක දේවියට දෙන්න. හැබැයි මේ ලියවිල්ල දැක්කට පස්සේ මේ පෙම් හසුන දැක්කට පස්සේ මේකේ අකුරු අක්ෂර හරියට මේ කැලණි තිස්ස එදා වැඩ හිටිය මේ මහරහතන් වහන්සේගේ අකුරු වලට සමානයි. මේ අක්ෂර වලට සමාන නිසා රජ්ජුරුව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කේන්ති ගියා, ද්වේෂය ඇති වුණා. ඒ මොහොතේම වදකයන්ට අණ කරා මේ ශ්‍රමණයන් වහන්සේව ගෙනහල්ලා තෙල් කටාරමක දාලා උණු කරන්න කිව්වා. අන්න තරහින් වෛරෙන් රජ්ජුරුව කරපු අණ කිරීම. රජ්ජුරුවන්ට මේ ස්වාමින් වහන්සේ ශිල්ප ශාස්ත්‍රි ඉගැන්වෙත් මේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ, මේ රහතන් වහන්සේ. හැබැයි මේ රහතන් වහන්සේ කෙනෙක්ද මේවා මොකුත් දන්නේ නැහැ. මේ ද්වේෂයෙන් කිපිච්ච රජ්ජුරුව අණ කරා වදකයන්ට ඇදගෙන ඇවිල්ලා තෙල් කටාරමක දාලා උණු කරන්න කියලා. වදකිය මොකද කරේ? ගිහිලා එක්කරගෙන ආවා. රජ්ජුරුවන්ගේ අණ පරිදිම තෙල් කටාරමක තියලා ගින්දර දානකොට උන්වහන්සේ කටාරමේ තෙල් මත නොගෑවි, ඒ මත ගෑවි නොගෑවි සමාපත්තියෙන් වැඩ හිටියා. දැන් ගින්දර දානවා දානවා තෙල් පැහෙනවා, බුබුලු දානවා. හැබැයි උන්වහන්සේ පිලිස්සෙන්නේ නැහැ. අර වදකයන් ගිහිල්ලා කිව්වා, රජතුමනි හරිම පුදුමයි කිව්වා. කොච්චර ගින්දර දැම්මත් මේ තෙල් උණු වෙනවා, ඒත් මේ ශ්‍රමණයන් වහන්සේට කිසිම හානියක් නැහැ කිව්වා. හැබැයි රජ්ජුරුවෝ කොච්චර ද්වේෂෙන් වෛරයෙන් අන්ධ වෙනවද කියන්නේ තරහ වෛරය ඇති වුණාට පස්සේ කෙනෙක්ගේ ගුණයක් පේන්නේ නැතුව යනවා. රජ්ජුරුවෝ කේන්තියෙන්ම තවත් අණ කරා, තවත් ගින්දර දාපල්ලා කිව්වා. පුළුවන් තරම් දර දාපල්ලා කිව්වා. ඒ වෙලාවේ උන්වහන්සේ සමාපත්තියම වැඩ ඉදීමින් විමසලා බැලුවා, ඇයි මට මේ වගේ නොකල වරදකට මෙහිම දඬුවමක් ලැබුණේ? මං පෙර කරපු අකුසලයක්ද කියලා ආපස්සට සංසාර ජීවිත බලාගෙන බලාගෙන ගියා. බලාගෙන යනකොට උන්වහන්සේගේ ආයුෂත් ගෙවිලා ඉවරයි. හැබැයි උන්වහන්සේ දැක්ක මේ තමන් වහන්සේ පෙර කරපු සංසාරික අකුසලයක්. එදා ගොපලු තරුණයෙක් වෙලා පෙර ආත්මික ඉපදිලා හිටපු වෙලාවේ කිරි දෝලා කිරි උණු කරනකොට මැස්සෙක් ඇවිල්ලා මේ කිරි එකට වැටෙනවා. මැස්සව අරගෙන තියෙනවා. අරන් තිබ්බට පස්සේ ආයෙමත් කැරකිලා ඇවිල්ලා මැස්ස මේකටම වැටෙනවා. එහෙම දෙවතාවක් විතර වෙනකොට කේන්තියක් ඇති වෙනවා මේ මැස්ස ගැන. අයින් කර අයින් කරා මේ මැස්ස ඇවිල්ලා මේ කිරි එකටමයි වැටෙන්නේ කියලා අර මැස්සත් එක්කම උණු කරා. එතකොට පෙර මේ කරපු පෙර සසරි බොහෝ කාලයකට පෙර කරපු අකුසලයක්. හැබැයි රහත් වෙච්ච ආත්මේ අවසානයේ මේ විපාකේ ප්‍රවෘත්ති විපාකයක් හැටියට තමන් කරා එනවා. උන්වහන්සේ දැනගත්ත මේක මමම පෙර සසරේ කරපු අකුසල විපාකයක් මගේ පස්සෙන් එන්නේ. උන්වහන්සේ ඒ කටාරම මතම පිරිනිවන් පෑව අදිෂ්ඨාන කරගෙන ඒකට මූණ දුන්න පිරිනිවන් පෑව. උන්වහන්සේ පිරිනිවන් පානවා සමගම උන්වහන්සේගේ ශරීරය දැන් රජ්ජුරුවන්ට වදකියෝ ගිහින් කිව්වා, හරි රජතුමනි වැඩේ හරි කිව්වා. රජ්ජුරුව තවත් කේන්තියෙන් කිව්වා, අතපය කපල කෑලි කෑලිවට විසි කරපල්ලා කිය මොහොතට. එදා මේ කුපිත වෙච්ච රජ්ජුරුව මේ මහරහතන් වහන්සේ පිරිනිවන් පාපු මේ මහරහතන් වහන්සේගේ ශරීරේ කොටස් කෑලි කෑලි වෙන් කරලා මොහොතට විසි කරපු වෙලාවේ සමුද්‍ර වාණිජ දේවතාවරු කුපිත වුණා. මොහොත ගොඩ ගැලුවා කියලා බහල ඇත. ගම්මාන දහස් ගණනක් යට කරගෙන මහා සාගරයේ ගොඩ බිමට ගලාගෙන ගලාගෙන විශාල විනාශයක් වුණා. එදා ඒ වෙනුවෙන් තමයි කැලණි තිස්ස රජුරුවන්ගේ දූ කුමරිය විහාර මහාදේවිය මුහුදට රට වෙනුවෙන් මේ රටට ඇතිවෙච්ච ස්වභාවික ව්‍යසනයත් එක්ක බිලි වෙන්න තමන් ඉදිරිපත් වුණේ, පරිත්‍යාගයක් කරේ. එතකොට අපිට පේනවා එදා මේ කැලණි තිස්ස මහරහතන් වහන්සේ උන්වහන්සේ හැඳින්වෙත් ඒ නමෙන්මයි. එතකොට උන්වහන්සේටත් රහත් උනත් තමන් පෙර සසරි කරපු කර්ම විපාකයක් පස්සෙන් ඇවිල්ලා විපාක දුන්නා.